ියන් වහන්ස බවහන්සේට ස්තුතිවන්ත වෙනවා මේ දවස්සේදී ඔබගේ දරුවන් මුණගැසිලා ඔවුන් සමඟගේ වච්ෂනය බෙදාගන්නට කරුණාවදුන් නිසා. දැන් ඔබ වහන්සේ ඔවුන් සමඟ සිට ඔවුන්ට ආශ්‍රිවාද කරන්නේ යාගය කරනවා. සියලු මහිමය ගෞරවය ඔබ වහන්සේට පමණක් වේවා දුරුවල අප කිසිත් නැත. ඔබයි ස්වාමින සියල්ලේ ප්‍රධානයා ගෞරව ලැබී යුත්තා ප්‍රකාසග යුත්තා ඔබ වහන්සේම පමණයි. එනිසා අපට වඩා උබවසස් වෙන පිණිස අප පහත්ව පිණ ඔබ වහන්සේ නාමේ ගෞරට පත්තින පිණිස අප හැඩගැස්ුවමෙනව. ඒ සුස් වහන්සේගේ නාමේ නිස්සාය. අපි ස්වාමෙන් වහන්සේ තුළ බයිබල් පාට කියවන්න ශයනවා. ඉටපස්සුව අපි ජීවිතයේ ලබන්නේ දෙවන් වහන්ස වචනේ භවවිස්්තිර කරගන්න යනවා. ලමුකොට ම ස්තුතිවන්වරට කැමතිී මෙම සංවිධානයට ගෙත්සෙමන ඇතුළේ පවත්වාධන යන ගෝලපුහුණුව මේ සේවාව EMTI සේවා මට ආරාධනය කරලා ස්වාමින් වහන්සේ තුළ මේ දේශනය පවත්වන්ට දෙමුණු අවස්ථාව ගෑන. දෙවියන් වහන්සේටත් ඔබටත් ස්තුතියි ආමයෙන්. අපි බයිබල් කියවන්න සූදානම් මෙන්න. යිබ පෙරලන්න සූදානම්න්න නිෙත ගැටන්න ඊට පස්සුව හිතට ගන්න. අපි දෙවන් වහසගේ වචනය කියනවා හේබ්‍රෝව් එකොලහායි එක ඇද හිල්ලනම් කියන්න හැමෝම බලාපොරොත්තුවේ නොදක්නාදයි ඔප්පුුවක්ය. ආමයින්. අප දන්න ඇදහිල නම් බලාපොරත්ති සහතිකෑයි නොදක්නනා දේවල ඔප්පුවයි. ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේ ප්‍රසන්න කරන්න බැහැ. දැන් අපි දන්නවා බොහ මිනිස්සුන් දෙවස්ථායට පැමිණෙනෝ. සේවයට පැමිණෙනු. නත් ඇදහිල්ලෙන් එක පියවරක් තබන්නට ැියයාාව ඇත තාස්වල් පදනෙකුටයි. අපි අදහනවා. මේ අදහන නිසා බෞතිෂ්ය ලබනෝ. මෙතරන මේ වැදගත් දෙන්නේ. ඇදහිල්ල තුළ ඇති ක්‍රියාදාමයන් අපි තුළ සිද්ධ වෙනවාද. ඇදහිල්ල අපිට දෙන්නේ කෑම බීම ඇඳීම උගත්කම නැනවත්කම පමණක් නෙමෙයි. ඇදහිල්ල අපට දෙන්නේ බලාපොරොත්තුවක්. බලාපොතුවක් කියල කියන්නේ නොදකින දෙයක් තාම විෂ්ඨ නොවෙච්ච දෙයක් බලාපොරොත්තුවක් කියන්නේ. බලාපොත්තුව එක පියවරක් ගණ්ඩ පුළුවන්නම් ඒ මනුෂ්‍යයා ඊළඟ හැම පියවරක් තුළම බලාපොරොත්තුව ඇතුව දීර්ඝ කාලින ගමනක් පිළිල කරගන්නවා. හලෙලුය එනිසා අපි දකිනවා අපි ආප්‍රහම් කියන පුද්ගලයාාව දකින්නේ නිකම්ම කෙනෙක් හැටියට නෙමයි. ඇදහිල්ලේ පියා හැටියට සුද්දෝ බයිවලි හඳුන් වන්නේ ඇදහිල්ලේ පා. ඇදහිල්ලේ පියා ආප්‍රහම් ගි ජීවිතය ආප්‍රාන්ට ගණ්ඩ වෙනවා තීන්දුවක් අවස්ථාවක. කිස්තුස් වහන්සේගේ සාාසිකාරුව හැටියට ඇදහිල්ලේ පියවර ගන්නට හැමෝටම බෑ හලලුයා අපිට හැමෝනම ගණඩපුල එක පියවලක් තිබෙනවා සභහවට අතුල්වෙෙලා බෞතිස්න ගන්ට. ජීවිතයේ මාරු කරගත්තයි කියලා කියාපාන්න. ඊඩ පස්ස කරන්න වෙනවා අපිට අපි දැන්මාරු වෙලා තියෙනවා කොහමද. අර පල්ලිය මේ පල්ලියට අරගමෙන් මේ ගමට අර පවුල මේ පවුලට මෙවැනි මාරුව. නමුත් බයිබලෙක්කිනවා ජීවිත මාරක් ජීවිතේ මාරුවක්. ජවිතේ මාරුවක් ඇති කර ගන්න කරතමයි ගැවීම කෙලකයන්. ඉට පස්ස අපට හම් පි ගමන් කරන්න ෝන එතන ඉඳලා පාස්ත දියා බලාගනමත් සභහවදිහ බලාගනවත් අසල්වාසි දිහා බලාගනවත් මිනිසුන්ගේ හඩ සබ්දය මනිස්සු පස් පසයා මටත් නෙමයි. අපි බලාපරොත් වෙන් ඩෝනෑ ආප්‍රාහම් ගත්තු පියවලාපට ගණ්ඩ පුළුවන්ද. බලන්න ක්‍රියාපොතේ හත්වන පරචේද තුන්න නිපාදේ. ්‍රියාපතයේ තුන් හත්තන පරි්ෂේදය තුන්න නිපාදය. නුබේදේ සේද නෑ කරෙන්ද තුරන්ව මේ වා ලෑසි දෙයක්තමයි තුරන්වා එකන්න තුරන් වෙනවා ක ඔබ තුරන් වෙලා පලයන් මිසු කියන කතාවක් කේ අදහ සමගත්ද. නිකායි යන්න කිවොත් ගිල්ල එල පුලුවන් යනකුටත් කියවා ගිල්ල එන්න කියලා නමු තුරන් වෙනවා. ංහල වචන්නේ තුරන් වෙනවාක් කියලා කියන්නේ නැවත්ත හැරන්නේ නෑ ආයය කෙලින්ම යනවා. හලලුය තුරන් වෙලා අය කාවක් දකිින්ද යන්නේනෑ. තුරන් වෙලා යනවා අපි කියන්නේ අපි තුරන් වෙලා ඇන්දයනකිල් අරිද. තුරන්න මා නුබට පෙන්වන දේසට දේසයට එවයි කීසේක. එකල ඔහු කල්දියන්ගේ දේශයෙන් පිටත්ව හාරන්නේ විස්සවේය. ඔුගේ පියා මලකල්ලි දෙවියන්වාසයෝ එතනින් නුබලා දන්නා වසන්නාව මේ දේශයට ගෙනාසීක. දැම ආප්‍රාම්්ට කියෙනනවා නුබේ නෑන් අතරෙන් නොඹගේ ඥාතින් අතරෙන් නබේ ගමයිෙන් නොබේ පවුලෙන් මෙක්ශියලු තැනකින්ම වෙන් වෙලා ඔබ එන්න. හලලුය දැ මේක තමයි ඇදහිල්ලේ ගමන. මේක තමයි ඇදහිල්ලේ ගමන. තැන් අපි ක්‍රි්තියානිකාරුවයි කියන මේ ඇදහිල්ලේ ගමනී. සාහතිකය තියෙන කෙනා තමයි දෙවියන් වහන්සේගේ සේවේ කෙලිම් අත්තිවාරමක් තමලා සභාවක් ගොඩනගන්න පුළුවන් දේව ගැතිතුමා වියන්නේ. අතර ඔබ කීරනෙක් මෙතරට යන්නට අද මේ තත්ත්වේ ඉගෙන ගන්නවාද. මේක අතරින් කීදෙනෙක් දෙවියන් වහන්සේ වෙතට එන්න ඇවිත් ස්ථාවරයක ඉඳලා දේව රාජ්‍යය වැඩ කරන්නට ඉගෙන ගන්නවාද ඉතරම වෙන්වීමක් සිද වනොත් ඉතරයි දෙවියන් වහන්සගේ රාචේ ගමන් කරන්න පුළුවන්. නොබේ දේශයෙන් නෑයන් කරෙන් තුරන්න නුබඩ පෙන්වන දේශේච යන්න මේක හොඳින් මෙතන මතක තියාගන්න. අනිත්ක තමයි යසු වහන්සගේ ගෝලයෝ උන්වහන්සේ පසු පස අවෞුද්දු තුනක් ගියා. නමුත් කිසිම ගෝනෙක් දෙවියන් වහන්සගේ සභාවක් ගොඩනගන්නට ගමන් කළේ නෑ. කිසිම ගෝලෙක් දෙවන් වහන්සේ සභක් ගරණ කට ගමන් කළේ නැ. දෙමියන් වහන්සේ ඒසු වහන්සේ පස්සේ ඔවුන්ගිය. ඔවුන් ඒස්වහන්සේ කරන දෙවල් වලාගෙන හිටියා. ඔවුන් ඒස්වවාන්සේ කරන දෙවලට උද උපකාර කලා. අපි දන්නවා පන්දක්ෂ වෙලාවක ඒ සුස්කුසු වහන්සේ දේශනයක් අහන්ේ න. එවිට නි රි ගෝ ස් ෙකට හිතුව. මේ කට්ියක් අරගෙන පැත්තකින් තියගෙන මත් ේසුස් වහන්සේගේ ගෝලයා කියලා පත්වෙන්න ඕන කියලා. ඔවුන්ට එහෙම අදාසක්කාවෙෙන. එවගේම ඔවුන් පාම්බෙදන්න කියා. බෙදන්න යනකට කූඩ දොළක් අරගෙන ඔවුන් යන. යනකොට නිකංහරි කාටහරි පාංක ඇල්ලක් සක්විදාගන්න මාලු කැල්ල සක්කවිදන්න පවුලටගෙන න්න කියලා හිතුරුන. හලුය ප්‍රසංසාාවේවා. ඔඕුන් තුළට දැම් බිවෙන්න මොක්ද ඇදහිල්ල ඇදහිල්ල. තැන් ඔවන් ඒ බෙදාගන යනකට ඔවන්ට ජීවිතයේ නොදැකුණු අත්දැකීමක් ලබන්ඩ වුණා ොකක්ද මේ කූඩ කියනකොට අවුරුවර හිතන් එපා මේ ලොකු කූඩ කියලා නෑ අතින් අරගන ඔස්සගන යන්නඩ පුළුවන් තත්වේ කූඩය. මේ කූඩට බනිස්කෙඩි කියත් දැම් හැකි. ම පාසල්ලන කාලේ මමත් ස්කෝලේ කාලේ පාම් බේදවා. බනිස් පෙදාගන ග කියීදනෙක් ස්කෝලට බනිිස් කාලා තියෙනස කඩෙන් නෙමෙයි පාසලේ මෙ මෙම මතඋසනවන් මගේ අම්මි උක්කොම කාලා දැන් වෙලා තියනෙ මකා බනිස් කරක් පැගෙන මූද පයින්න හලලුය පැගිල පැගිල පීනඩ පුරුදුෙන් ඒකයි වෙලා තියෙන් දැම්මනාද වනේ ල දැන් මට පාසල හම්බෝච්ච කරතය බනිස් පෙදීම. දැන් අරගෙන යනවා. යනකොට දැන් මම දෙගක්තාගන්න. ගෙතර ගී මට පාරදිගය කරත. එහෙම ගෝලයෝ හිටියනෑ හලලුය හේතුවා එහම ගෝලයෝ හිටියයන අප කොල් ලොක්කො එක කළා. ඇයි ඒ කන්නතිය කටරගන්නත් බැස රවතාව. ක ගල්ලික කියෙන මට ඕන්න මති කිය. ඒවාගේ තත්ත්වයක්. නමුත් අපි දන්න මේ වගේ ගෝලය හිටිය න හැ. දැන් ගෝලය අර දොස් දෙනමගඉල්ලා එනකොට ඔවුන් හරි සන්තෝසිංඟාව. ඒනට යසුස් වහන්සී ගැ කට්ටියට නිල් තනකොළ ගොල්ලේ පණහාසීය බැකින් වාඩිවෙඩ කියලා. දොර කවරුරි නෑ හෙමෝන නෑ උන් වහන්සි කියන විදිරින් ඕොල නෑ. ගෙලක් කිවන ඕන්න එම වාඩට පසෙකුක් බෙදල ඇල්ල කිව්වා. දැ ුම්ඹල ඉතුරු යෙන්නෙ නද කූඩ දොලක් පිරිා හලලුය දැම්මලන මේ ගෝලයන්ගේ දර්ශනය. දැම්ම ඇදහිල්ල දේශෙන් වෙන්වීම ආප්‍රාන්ට කෙන ඔබත් දේශයෙන් වෙන් වෙලායන්න. දැ අද ඔබහෝ මට දෙවියන් වහන්සේ දර්ශනයක් තියෙනව වෙන් වෙලා යන්න සේවේ සඳහා. ඔබ ඔබගේ මව ගැන හිතන්ට යන්නේ නෑ. ඔබගේ පියාගැන හිතන්ඩ යන්න නෑ ඔබේ දරවා ගන හිතන්ඩ යන්නේ නෑ හේතුව ඒ අයට තාත්තගේ අම්මගේ ඇදහිල්ලේ ක්‍රියාදාමයට බඩ පිරෙනවා. හලලුය ගේ තොර හම්බ වෙන. හලලුය යානවානේ හම්බ වෙනවා. ඇයි හේතුව පිරෙනවනේ මෙතන. හලලුය තැන ඔබ වෙන්වෙලා නැතුව ඉඳගෙන කියනවනම්. මම යානවා ඒ තැනටගී වැඩේ කරන්ඩ කියලා ඔබ වෙන්වෙලා නෑ තාමත් ඔබගේ ඇදහිල්ලේ. ලොක දරලමක් මොගක්ද. එතුරුවල කමක් කියීතිනකොට තියනවාද කකල සාතිකය දෙන්න මට බෑ දැන්කාටහර දෙවන් වාසිකුව දැන් වවෙලායි හා මම මේ පවුලට ගයක්හදලදීලා සලිටිකක් කොයිලා බැංකවේදාලා මම එන්නයි යන්න. එවිට මොකත්ද කියන්නේ. දැන් තුරංගුණේ නෑ හලලුය දැන්ආව අර ඉස්සලලා අඩිතරම යන්න්න. මම තාටියක ඉගන ගෙන බාසාධක තුක් ඉගරෙන ම ඉන්න. තැමම කියන්න කවුද. දෙවියන් වහන්සේ පිටත්විය ය තැනට ඇරින ආප්‍රාහමක කිවවෙන. හලලුය ආප්‍රාමක කිව්වනෑ. ද අපි කියන්නේ හොඳ සැලස්මක් කදල්ලා සලිටියක් කොයිලා ඊට බස්සේ එහනම් අපිට මේ ගමන යන්නට බෑ. හලුය මෙතැද කියලා පැහැදිලිව. හතේ තුන ඔහු දෙවියන් වහන්සේ ඔුට පේණී. දෙවියන් වහන්සේ ඔවුට පෙනී නොබේ දේශයෙන්ද නොබේ නෑන් කෙරෙන්ද තුරන්නවා යන්න දැම් මෙතන්දි අපි හොඳින් මතකත බාගන්නටුවන ගෝලයන්ට දෙවියන් වවාසිතා ලස්සන අනක් කරනවා. සාාස්කයක් කෙල්න්නේ ඇසින් දුටු කණෙන් ඇසු තමාට කෙලින් සිට කියහැකි වූ ඇත්තක් හලලුය ශාස්කයක් කියන්නේකටයි. ලක්තුමාගේ සුභාරචේ විසි අතර හැතල ස්නමේ මච්චර පුහුණුවක් ලැබූ අවු තුනක සේවකාව එක පාට්ටම යවන්න. මාව පස්පාරක් තෝරගත්තා කැප කරන්න. බයිබල ස්කූල් කාලෙ. පළවැනි පාරමාවක් කැඳවල කට්ටියයක් කැප කර මාව පැත්තකර දෙම. මම දෙවියන්ට ස්තුතිර හම කටියයකුව යනෝ යන්න හරියන්න වත තවත් තියගන්න යන්න. දෙවැනි හය මාසයායි තෝරගත්තා පැත්තිගින් ති. ඉඟැද පැත්තකින් තිබ්ප. මම මුකද දන්නවාද කළේ මම දෙවියන්ට ස්තුති කරල දෙෙන මමතාම මදිි දෙවියන් වහන්සට. යන ඔක්කොමලා කිවීමම කද දන්නවාද පස්සට මෙන් ි්ට ේවයක් නෑ වගේ. පස්ස මැනිිට්‍රක් ගම ගමනක් නෑ වගේ. මේ මනුෂ්‍ය කොයිද මේ යනෙ කවදකත් වූ පාස්් කෙනෙක් වෙන්නනෑ. ඔහොම ඉඳලා යන්නේයයි. නමුත් මට තියෙනවා වෙන්වීමේ කැපවීම ජීවිතයක් හලලුයා. මමයි ඒක දර්ශනයක් කරගත්ත මගේ ජීවිතයට. බලන්න යෙසු වවාහන්සේ ගෝලයන්ට මනවද කියන්න කියලා. ලූක් විසි අතරය හතල ස්නමය මෙච්චර අවුරුත්තුනක් හිටපු කට්ටියට තැන් මම මැරෙන්න්ඩ යනවා මලවුන්ගේ නැකටින්ට යනවා තැන් ම ජීවමානව සිටින්ට යනවා තැන් උඹලටන් සවහ වඋබාරදින්න කියලා ගෝලයන්ට දුන්නේ නෑ. ලස්සට කතාගේවාහසේ ගෝලයන්ට කිව්වා. හලලුය මොගතකිවේ. බලන්න. ශුදලක් සුභාරංචයේ විසි හතරවණ පරිච්චේද හතලිස් නොවන පාදය. බලව මම්මාගේ පියාණන් වහන්සගේ පොරොන්දුව නුඹලාවෙතට හිබීමේ. මම මගේ ම මගේ පියාණන් වහන්සේ පොරොන්දුව නුඹලාවෙතට එවමේ. ආ්‍රාමත පොරොන්දුවක් දෙනවා. මානුකු මහත් ජාතියක් කරනවා අහස තරුමෙන් පොළො වැලිමෙන් දැන්. ජාතියක් බිහි කරන්ට සෙනකක් ගලවන්ට ජනපතිය කරන්ට මේ ඔක්කොම බලාපොරොත්තු. එකක්ත් ඇදහිල්ලේ මිස ඇදහිල්ලෙන් සිුවච්දේවන නෙමේ. නමුත් බලාපොරොත්තුවක් ඇදහිල්ල. දැමේ ඇදෙහිල්ල මොහු පාතබන කොට ගෝලයන්ට කියනවා. දැන්නු බලාට ඉහලෙන් මා බලයෙන් දෙන්ට යනවා. පියාණන් වහසගේ පොරොන්දුව. ආප්‍රාන්්ට කතතා කලේ යේතු වහන්සේ නෙමෙයි. ආප්‍රාන්්ට කතා කළේ පාණන් වහන්ේ. හලලුයා. ඇ වහස මේ ගලයන් ාසරද කරන්නේ පොරොන්දුවක් ඉල්ලගන්නවා පියාණන් වහන්සේගේ මන්න්නුට දෙටයනවා කියලා හලලෝයා බලන්න නොමුත් ඉහලින් නුඹලා බල හලින් නුබලා බලයෙන් සරසනු ලබනතුරු නුවර නුවර නැවති සිට පවී දැම ගන්න දැම නැවතින්ට කියනට අපි කියන්නන්නේ යන්න ඕන න්න න යන්න ඕන එක්මට මේ හැම කෙනෙකුට ැවුණන සේව. ක දැං ඕන ඩි මාල්ෙක් වසෙන් කැපවවෙන්න. දැං ඕන සේවකක් පස කැප වන්න. සේවිකල් කැපවේ මතම හරියට මිනිසුන් වටන්නේ. ඇයි මට නම් වටින්නේනෑ. මම කැප වෙනවා මෙස මාව කප කරන්න ඔන්න හැකිල මගේ තීරණන ඕනේ. ඇයි. මාව කැපවන්න සුදුසුද ක කිය තන්ට ම ටන ඇදහිල් ලොප්පු කරලා. මං ඇතැහි ලොප්පු කරලා ෝන. බලාපොරොත්තුවක් ඉෂ්ටවෙලා ඩෝන. දැන් අද ොඩක් අය කියනෙ කද ට ද ෙක් වට. ට පුතු දෙදන්න එකක් න්නවා. ම දෙන්න දෙවිදිිය. මම ඒ දෙන්නට ම දෙන්න එක දෙයක්. ගන්න දෙවිදිියකට දෙන්න. මං ඒගන කනගාටුනෑ දෙන්නව මගේ දරුවෝ කියල ම එක විඳ ගන්නවා. දෙන්නට බල වෙන්න දේ දෙන්න මද දෙවන් හසගෙන ගන්නවා මිස ම ඉන්න බෑ. එ ඔපට මට දෙන්න පුළුවන්න්න මගේ තුර න්න බර බැහැනි. දෙවියන් ඉල්ලගන පොන්දුවත් එ එකක යන්න ඕන. මගේ ගුරුත්තු මාත් මට ඉගන්න ඕකයි. ම යිලගන්ල ජස්වාසක නැදින්න බෑ. නුම්ඹලා ඉහලින් බලයෙන් ලබනතුරු අරගින් නවතිලා බලාගලට. දැම කවු බලාගලින්ට කැමති ඇම මි ස්සාමාජය ඇතුලි. බලාගල ඉන්න බලාගල ඉන්නවා කවතද හම්බ වෙන්න. මම මේ සභාවේ මම ආදරය කරනම ලොක්කුම සේවක්‍ය ඇතමයි පාස්්ටර් රහන්. කොහයාරිනම් බලාගලන ඉන්නවානය පිතන්ට ලාගක බලාගල ඉන්න. ඔබ දන්නවාද මම අනිස්සයක ආදරය නැයිකිරලෙීමම එකින් කියන්නේ. මං මෙතනින් කියැන්නන්නේ මටලොක බලාපොරොත්තුවක්තියෙන. අන්තිීමම තපපරේ අන්තිම දවස මක් කරයි. ඇයි බලාපොරොත්තුකින් බාඩිවෙ ලායින්දීම. බල ගෝලයොකට්ටේ කිල්ලමකොද කළේ. ඔවුන් එක් කනෙක්වත් හැරට නැතුව අපි ගීම් බලාගන ඉම කියලා ඔවුන් ගයා බලාගනින්ට. දවස ආවා පෙන්තකෝස්ත දවස බලන්න දෙවනි පරිච්චේදේ ක්‍රියාපොතේ. මේ බලාලගනහිට තැනවු ේපොකක්ද ඔඕන් ගිල්ල හිටියේ දෙවැනි පරිචක්්ෂේදයේ අපි කියනවා එක ඉන්දලා. ක්‍රියාපතය දෙවන පරිච්ෂේය පලවන පදේසිට තවද පෙන්තකොස්ස දවස පැමිණි කල ඔන් සියල්ලෝ එක තනකර ඇසු සිටි ෝය. තද සුළඟ කමන්නාක්ම ශාබ්යක් අහසෙන් හදිසියෙන් පැමිණ එයි ඕවන් හිඳගෙන උන්න අව් මුළුගේ පිරුුණේ දැම මෙතද අප දක්කිනදයක් තමයි. ඕෝන් ගල්ල බලාගන ඉන්න කිවතරනට වෙලා බලාගෙන හිටිය. දැන් කවරුහරි ඔබට කිව්වොත් ඔබ බලාගන ඉන්න තමයි මෙතැන්ට එඇ්වේ. තැන් ඔබ මකුත් කරන්න ඕන නෑ ඔබට ඇැහිල්ලෙම් බලාගන ඉන්ටඕනෑ මොකක් බතු ව ඩ. හලලුයා හලලු හයෙන් හලලුයා මොකක්ද වෙන්ඩයන් බලාගන ඉන්න. දැන් ගෝලයෝ ගීල්ල මොකද කලේ ස්තුතිවේවා කියලා බලාගන හිටියා. අපි ඇදැහිල්ලෙම් බලාසිටිනවා මොකක්ද වෙන්නේ තම මකුත්තලෑනෑ. එක පාට්ට හුළගක්කාාව පැම් මිනිස්සු බැලවා මේක හුළඟක් නඉන්නේ.මින බලාගත හම් ලැබුණ මකත්යට හඟ හඟ. මේ හුළගත් එ හතරවට ඉන්න පිනිස්සු ක්කොමට ඇස්සලයිවා මේගේ පිරුණා හුළඟ. හුළඟන්ගේ පිරුණා. වැි කුනටලට අහු හැම න ීදෙක් වැලි කුණාටුවට අහවෙලා න. එක්කෙක් ඉන්නවා දෙන්න එක ඉන්නවා. තව වැලි කුලාඩුවක් එනකට මොකද වෙන්නේ. පට හමතන්ටමට එකක් තැනකට ඇවිල්ල හගන්නවා. වැලි කඩාගනය නවා උුලඟ අව්වෙනවා. දැමට පේ දෙමක් ඒකගේ තද හුල්ලගක් එක මේ එක ඇවිල්ලා ගේ පිරෙන්්ඩ ගත්තා. ගේ පිර්ඩ ගත්තා. දැමනවද සිද්ධ වනේ ඊීලඟට. ගිනි වෙනි දිහු බෙදී නවා ඕ වැ ද දිවා එකක්? ගිනි වැනිදිව තවය එකක්. එකන ගින්න කැන පිච්ෂෙන ගින්න කියන රශ්නයද ගින්න කියන්න බලයන මේ දිවක් ඔවුන් එකක් කෙනා කර පිහිටුව. දැම් එකෙනා කරේ පිට විමත් එ මොකද සුද්ධාත්තන වහන්සේ ඇදහි ඔුන්ට දුන්නේ. ඔන්ට ඇද හිල්ලෙන් දෙනවා දෙවන් වහන්සේ යම් දෙයක් ක්‍රියා පොති අපිදක්කා යෙසාය පනායි හතර යෙසාය පනා හතර ඔවන්ට ආේ මගක්ද මිනිස්සුන් දිනීමේ මිනිසුන්ට සාස්කිදරීමේ මිනිස්සුන්ව රැකවල් කිරීමේ මිනිස්සුන්ට හොඳ අවබෝධයක් ලබාදීමේ දේශනාකිරීමේ මහාපපුතුම දිවක් ඔවුන් කරෙයාාව බලන්න. අනගතවතුරු යසායාගේ පොතේ පනස්සන පරිච්චයදේ හතරවන පාය. විඩව්වායට වචනවරින් පිටවෙන්ට දැනගෙන සිටීමට ස්වාමි වූ දෙවියන් වහන්සේ උගතුන්ගේ දිව මටදී බේ තැම්ම ගිනිිවන්න ව උගතකුට ලැෙක් චදවා කාට සම්බෝනේ මෝඩ පේතුළුට යොහන්ට එවැනි අයට. තැන් ඔබ අ්‍යාපන සුත්සුකම් කිලෙසද කියල බයිබල විද්‍යාලයහන්නේ නෑ. නමුත් ඒකම තමයි ඔබට දිව නැතිව ඇදහිල්ල නැතුව කරන්නාව සේවේ අතහැරයාමට හේතුව. සේවය කඩාගපපල්ලවීමට හේතුව. ඇදහිල්ල නෙමේ තිබෙන්නේ. තුල තිබෙන්නේ මාන්සීක සිතුවිල්ලා. ඒ ඇදහිල්ලට හරවගණ්ඩාදනු. ඒක ඇදහිල්ලඇයි කිය කියගණ්ඩට උත්සාහ කරනු.මන අපට ලොකු ඇදහිල්ලක් තියනෙන. මගේ බාප්පගේ පුතා තමයි පාස්්ටර් මගේ නැන්දගේ පුතා ඇතමයි පාස්ටර් මගේ ජාතිඇතමයි පාස්්ට කියලා කියලා නෑකමේ අහිතය බලය සභහාවට වැදගත්නෑ. හලලුයා මා පස්ට කුමාර්ගෙ තාත්ත කියලා සභහට වැදගත්නෑ. දෙවන් වවාස වැදගත්න පා් කුමාර්මගේ පුතා කියලා දෙවන් වවාසර වැදගත්නේ වැදගත්වයන්නේ ඇදහිල්ලයි. හුය වැද ඇහිල්ල ඇදකත්වන්න දෙවියන් වහන්සේ තුළ මිනිසා මාන්සෙන් ජීවත්වෙන තුරා. මිනිසා කවරදාකත් දෙවියන් වහන්සේගේ ආශුරිවාද ලබඩිනෑ. හලලුයා. ඇයි දෙවියන් වහන්සේ බලවත්. හලලුය. ඒ ඔබත් තුල මාතුල පිටන්ටෝන. හලලුය. ස්වාමින් වහන්සේ ගමන දන්නවාද කිසිත් නැති ැන මක් ඇතික හැකි දෙවිඩන් වහසේ අපට සිටිනවා. ඒනිසා ස්වාමීන් වහන්සේ ඉතා පැහැදිලිව. අපි යමක් දකින්ට ඕනෑ. අපි පෙරළම සුතුව පවල්තුමා කවුද. පාවුල්තුමා හොද උගත් කනුෂ්‍යයක් පාවුල්තුමා දර්ශනයක් දකිනවා. පාවුල්තුමා යන්නේ මොකටද කිතුනුවන්ගේ සභාව විනාස කරන්ට. කිතුනුවන්ගේ සභාව විනාසකරන්ට එන්න පාවල්තුමා රටේ රජතුමාගේෙන් ලිපියක් ඉල්ලගන්නවා. දැන් මට අවසනලත් මිනිමරුවෙක් වෙඩ පුළුවන්. අවසනලත් බලයලත් ධමරියක එක් වෙන්ඩ පුළුව. සියල්ලු යාහන වාහන ඒවකට තිබුණු අශ්්‍ර කරත්ත නිලතල නයුද්ධ ඇඳුම සියල්ල ඔවට හිමි. ඒත් ඔහු ගමන් කරනවා. දෙවියන් වහන්සේ ඔවුට ප්‍රකාශ වෙනවා. හලෙලුය ඔබ කෞරුත්නයක දන්නවා. දෙවියන් වහන්සේ හෝට ප්‍රකාස වෙනවා. කා දෙවන් වහසුව ලසන වනයක් කියන මක්ද. සවුල් සවුල් උඹමට පීඩා කරන්නේ මක්මි සාද. එ දෙවියන් වහන්සේ දන්නවා දේව සභාව විනාස කිරීම. දේව දරුවන්ට විනකිරීම. දේව දරුවන් පරාජයට පත්කිරීම. දෙවියන් වහන්සගේ සභභාව බියවුල් කිරීම දෙවන් වහස ස.